ඔන්න අද මම ධෝනිට හදන රෙසිපි එකක් තමයි ඔයාලට අරගෙන එන්නේ. දැන් ධෝනිට මාස 6 සම්පූර්ණයි. මේ වෙනකොට මම යාට එළවලු සහ පළතුරු කිහිපයක් හඳුන්වලා දීලා තියෙනවා. අද යාට මුලින්ම මම චිකන් හඳුන්වලා දෙන්නයි යන්නේ. පුංචි බබෙක්ට අලුතෙන් ආහාරයක් හඳුන්වලා දෙනකොට අපි හඳුන්වා දෙන එළවලු හෝ පළතුරු හෝ ඕනෑම ආහාර වර්ගයක් බබාට හඳුන්වලා දෙන්න පුළුවන් සුදුසුම වයස් සීමාවල් අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඒ වගේම අලුතෙන් හඳුන්වලා දෙන එළවලු හෝ පළතුරු දවස් 3ක්වත් බබාට දීලා බලලා අපිට පුළුවන් බබාට ඒ ආහාරයෙන් ආසාදිමකතා ඇතිවෙනවද දිරවීමේ අපහසුතා ඇතිවෙනවද කියලා දැනගන්න. මේ චාට් එකේ කහපාටින් හයිලයිට් කරලා තියෙන්නේ මම දැනට ධෝනිට හඳුන්වා දීලා තියෙන ආහාර වර්ග. මේ චාට් එක මමත් ඉන්ටර්නෙට් එකෙන් අරගත්තේ. ඉතින් මේකේ මාස 6 9 ඇතුළත හඳුන්වලා දෙන්න තියෙන ආහාර වර්ග වලින් සමහර ආහාර වර්ග මාස 7 8 9 හඳුන්වලා දෙන්න පුළුවන් දේවල්. ඒ නිසා මම කලින් කිව්වා වගේම අලුතෙන් ආහාරයක් බබාට හඳුන්වලා දෙනකොට අනිවාර්යෙන්ම වෙන්වෙන් වශයෙන් සුදුසුම වයස් සීමාවල් මොනවද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. මේ චාට් එක අවශ්‍ය කෙනෙක්ට බලන්න මම page එකේ share කරන්නම්. මේ චාට් එකේ තියෙන දේවල් වලට අමතරව ලංකාවේ අපි පාවිච්චි කරන තව ආහාර වර්ග තියෙනවා. ඉතින් මේ දේවලුත් එකතු කරලා හොඳ චාට් එකක් හදාගෙන බබාට රසට කෑම හදලා දෙන්න පුළුවන් අපිට. දැන් මම කපාගත්ත අල, කැරට් සහ චිකන් ටික ස්ටීම් කරලා බබාගේ කෑමක සූදානම් කරගන්න යන්නේ. මේ කෑම ප්‍රෙෂර් කුක එකේ උයා ගන්න පුළුවන්, ස්ටීම් කරන්න පුළුවන්, එහෙම නැත්නම් සාමාන්‍ය භාජනයකට වතුර එකතු කරලා උයා ගන්නත් පුළුවන්. ඊළඟට මම මේක බ්ලෙන්ඩ් කරලා පියුරි එක හදා ගන්නවා. ඉතින් මාස 6 වයස සීමාවේදී බබාට පියුරි විදිහට තමයි කෑම ලබා දෙන්නේ. මාස 7 වගේ වයස සීමාව වෙනකොට පුංචි කැබලි සහිත ආහාර දෙන්න පටන් ගන්න පුළුවන්. ඉතින් බබෙගේ ආහාර සම්බන්ධව තියෙන ඕනම ගැටලුවක් බබාව බලන වෛද්‍යවරයා හෝ මිඩ්වයිෆ් එක්ක ඔයාලට කතා කරන්න පුළුවන්. බබාට ආහාර ආරම්භ කරන්න සුදුසුම වයස් සීමාව මොකක්ද, මොනවද ඒ වයසදී බබාට හඳුන්වා දෙන්න පුළුවන් ආහාර වර්ග, මේ හැම දෙයක් ගැනම බබා බලන වෛද්‍යවරයාත් එක්ක කතා කරලා උපදෙස් ලබා ගන්න පුළුවන්. මම ඔයාලත් එක්ක බෙදාගන්නේ මම දන්න මට ලැබෙන අත්දැකීම් සහ මගේ නර්ස් මට දෙන උපදෙස් අනුව මම කරන දේවල්. ඉතින් ඊට එහා ඔයාලට උපදෙස් දෙන්න මම කිසිම විදිහකින් දන්නේ නැහැ. මම සම්පූර්ණයෙන්ම මගේ අත්දැකීම් විතරමයි ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් ඔන්න මම හදපු කෑම එක ධෝනි රස කරලා කනවා. ඉතින් මේ කෑම එක ඇත්තටම හරිම රසයි. සාමාන්‍යයෙන් බබාට කෑම දෙනකොට බබාට දීලා බලන්න කලින් ඔයා චුට්ටක් කාලා බලන්න ඒ කෑම එක කොයිතරම් රසද කියලා. ඉතින් අපිටත් කන්න බැයි නම් බබාටත් කන්න බැහැ. ඒ නිසා අනිවාර්යෙන් රස බලන්න අමතක කරන්න එපා. බබාට හදන කෑමවල මේ වගේම තවත් ඉදිකකින් ඉක්මනට හමුමු. බයි.